දරුවන් අතර පැතිරෙයි ඇයි අපේක්ෂා කරන්න පුළුවන් රෝගී තත්ත්වයන් මොනවද මේ වෙලාවේ? ඔව් මේ වර්ෂාපතනත් සමගම අපි දැනටමත් දකිනවා ඉන්ෆ්ලුවන්සා වගේ රෝග තත්ත්වයන් දැනටත් තියෙනවා සමාජයේ. ඊට අමතරව දරුවා අතර අත්පාමුක රෝගය ඒ කියන්නේ hand foot mouth disease එකත් අපි දකිනවා. ඊට අමතරව ළමා හතියේ යම්කිසි වැඩිවීමක් අපි දකිනවා. පාචන තත්ත්වය යම්කිසි දුරට අපි දකිනවා. හැබැයි මේ ජල ගැලීම් සහ සුදුසු කාලගුණ වෙනස් වීම සුදුසු ආහාර ජලය නොලැබීම නිසා පාචන තත්ත්වය වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පාචනය විතරක් නෙමෙයි පාචනය සමග අතිසාරය වුණ සන්නිපාතය වගේ රෝගත් ඊට අමතරව දැන් අපේ ළමයින්ට කොච්චර කිව්වත් නතර කරන්න බෑනේ වතුර පා ගන්න යනවා ජල ගැලීම් බලන්න යනවා. ඉතින් මඩ වතුර පාගලා හරි අපිරිසිදු ජලයේ සමහරක් කාලවට මියුන වෛරසය තියෙන්න පුළුවන්. ඒතකොට මියුන වෛරස් මියුන රෝගය leptospirosis කියලා කියනවා. ඊට අමතරව මඩ වතුරේ මඩ පස්වල හිටියොත් ටිකක් ගිහිල්ලා ඒ පාංශුන කියන වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි අමතක කරන්න එපා ඩෙන්ගු හිසව අවසන්න පුළුවන් ඕනෑම වෙලාවක මේ වගේ කාලයකදී වතුර එක්රැස්වීමක් යම් කිසි තැනක සිදු වුණොත් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා පාසල්වලට සහ නිවෙස්වලට සිදු වෙන්න පුළුවන් එකතු වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඩෙන්ගු අවදානම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඕනේ මේ රෝග සියල්ලම හැදිලා රෝහල් ගත වීම නෙමෙයි මේ රෝග ගැන අපු දැනවත් වෙලා මේ රෝග අවම කරගන්න. අපි මේ රෝග හැදෙන එක අවම කරගත්තොත් මං හිතන්නේ මේ වෙලාවේ අපේ රටට ජාතියට ලොකු සම්පතක් සපතක්.